අපි සමහර දේශපාලන නායකයෝ කෙටි කාලින අරමුණු වලට තමන්ගේ දේශපාලන තීන්දුව ගත්තා. සමහර ගම්වලට යනකොට අපේ පාක්ෂිකයෝ කලකිරුණා තමන්ගේ නායකයෝ පක්ෂ මාරු කරන විදිය දැකලා. සමහරු සති පහකට පක්ෂ පහකට ගිහිල්ලා. හැබැයි අද අපි දකිනව නැවත වතාවක් මේ මැතිවරණයෙන් පස්සේ අපි පක්ෂයක් විතර නවීකරණය වෙලා ඉස්සරහට යනකොට අපි අතහැරලා ගිහපු බොහෝ පිරිස් නැවත වතාවක් අපේ පක්ෂ අධික එකතු වෙනවා. මම විශ්වාස කරනවා මේ රටේ ගමේ දේශපාලන බලවේගයක් විදියට අපි එය එකතු කරගත යුතුයි. මේ මේ රටේ ජනතාව මේ ජනප්‍රිය තීන්දුවයි නිවැරදි තීන්දුව කියන්නේ දෙකක්නේ. විජේ කුමාරතුංග මැතිතුමා ජීවිත කාලයේම හැමදාම ජනප්‍රිය නළුවා මේ රටේ. නමුත් එතුමා කිව්වා මට ආසම දේ තමයි හොඳම නළුවා වෙන්නේ. ඔව් හොඳම නළුවා වුණා. එතකොට එතුමා හිටියේ නැහැ දිවංගත වෙලා. වරදර දනුවම එකේ. එතකොට නමුත් එතුමා හිටියේ නැහැ. නමුත් එතුමාගේ බලාපොරොත්තුව හොඳම නළුවා. ඉතින් එතකොට මේ දෙකේ වෙනස තේරෙන්නේ. ජනප්‍රිය නළුවයි කියලා හැමදාම දිනව මිනිහත් කියනවා මට ඕනේ හොඳම නළුවා වෙන්න. ඉතින් මේ අපේ පැත්තේ ඉන්නේ හොඳම නළුවෝ, ඒ පැත්තේ ඉන්නේ ජනප්‍රිය නළුවෝ. එච්චරයි. සමග ජන බලවේගී අපිත් එක්ක දක්ෂ කණ්ඩායමක් ඉන්නවා. ආර්ථිකය මෙහෙවන්න අනිත් සියලුම අංශ කෙරෙහි අවධානය යොමු කරලා මේ දක්ෂ කණ්ඩායමේ රට බාරගන්න සූදානම් කියන එක අපි දිගින් දිගටම කිව්වා. අපි මේ වෙලාවේ තමුන්නාන්සලට කියනවා අනුර කුමාර දිසානායක මැතිතුමා දැන් ජනාධිපති. හැබැයි මේ රට පාලනය කරන්න එතුමාට තනියෙන් බෑ. මේ රට පාලනය කරන්න ඒ දක්ෂ කණ්ඩායම ඉන්නේ සමගි ජන බලවේගී. ජනතාවට තියෙන අරමුණ පාලකයෝ ගාව තිබුණේ අවුරුදු 76ක් ඔබ ඉඳලා ඡන්දෙ දුන්නට ඔබේ හිතේ තිබුණු බලාපොරොත්තුව පාලකයන්ගේ හිතේ තිබුණේ නැහැ. පාලකයන්ට තිබුණේ වෙන බලාපොරොත්තුවක්. ඔබ හිතනවා හොරකම් නොකරන පාලයක් පාලනයක් බිහි කරගන්න. පාලකයා හිතනවා ඔබේ ඡන්දය අරගෙන හොරකම් කරා. ඔබ තමයි වෙනස. ඔබ හිතනවා ජාතික සමගිය හදාගන්න. පාලකයා කල්පනා කරනවා ජාතිවාදී අවසල බලය ගන්න. අදත් ඒ ඔය ගම්මන් පිළලගේ දැන් අද දවසේ කරන දේවල් නුත් ඒව තමයි තව. ඔය ගම්මන් පිළල තමයි ඔහුගේ ඉතිහාසයේ ජාතිවාදී ආගම්වාදී ඇවිස්සු. ඒව තමයි මේ ජල්ලේ පැරද්දුවේ. මේසරේ මේක හරියන්නේ නැයි දන්නවද? ඔබේ හිතේ තියෙන අරමුණ අපේ හිතේ තියෙනවා. අපිට වුණා කියන සමාජයට ඔබටත් වඩා උනන්දුවෙන් ජාතික සමගිය හදලා දෙන්න. එහෙනම් දැන් තමයි ලංකාවේ පළවෙනි වතාවට මිනිසුන්ගේ හිතේ තියෙන ආණ්ඩුවක් මිහිවෙන්නේ.